වේ පවුඩර් දාපු බොරුතේ වෙනුවට නියම කිරි තියෙන පියෝඩේල් කිරිතේ බවු. මේ දින කීපයේදී ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගය ඉතාම සීක්‍රයෙන් පැතිරීගෙන යනවා. ළමා රෝහලේ බොහොමයක් වාට්ටු පිරීගෙන යනවා මේ ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ තියෙන රෝගීන්. මේකේ රෝග ලක්ෂණ විදියට තද උණ සමග කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීම අපහසුව සහ සමහර අයට වමනය යන රෝග ලක්ෂණ තමයි අපි දැක්කේ. ඉතින් මෙහෙම රෝග ලක්ෂණ තියෙනවා නම් ඒක ඉතාම සීක්‍රයෙන් පවුලක පැතිරිලා යනවා නම් පන්තියක පැතිරිලා යනවා නම් මේක ඉන්ෆ්ලුවන්සා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, උණ වමනය තියෙන දරුවෝ පාසලට, පන්තියට දිවාසුරකම් මධ්‍යස්ථානවලට යවන්න එපා. ගෙදර තියාගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයට සුදුසු පැරසිටමෝල් ලබා දෙන්න, දියර ආහාර ලබා දෙන්න, විවේකී ලබා දෙන්න. මෙතර පසුගිය 12 වෙනිදා සිට කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්ධනය වෙනුවෙන් දෙසතීක වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. එහිදී සිදු කළ නිවාස සහ පරිශ්‍ර සෝදිසි කිරීම අතරතුරු පුද්ගලයන් 222කට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දවස් 6 තුළ නිවාස 15,784ක් පරීක්ෂා කරලා තියෙනවා. මේ 15,784ෙන් 2,227ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන තිබෙන බවට සාක්ෂාත් වෙලා තිබෙනවා. ඩෙංගු මදුරුවන් මදුරු කීටයින් සිටින නිවාස සහ පරිශ්‍රයන් 227ක් තිවිච්ච බවට සාක්ෂාත් වෙලා තියෙනවා. මේ නිසා රතු නිවේදන මේ වෙනකොට 578ක් නිකුත් කරලා තියෙනවා. නීති මගින් කටයුතු කිරීම 222කට විරුද්ධව සිදු කරනු ලැබුවා. එකෝබා පැය 8ක් පුරා මදුරුවන්ගෙන් ආරක්ෂා කරයි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.